ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ මාළු කට්ලට් හදන විදිය. කියන්නේ ෆිෂ් කට්ලට් කොහොමද රසට හදාගන්නේ කියලා. අපි බලමුද මොනවද අපිට කට්ලට් වලට අවශ්‍ය වෙන්නේ කියලා. මම මුලින්ම ගත්තා අල හොඳට තම්බලා පොතු අයින් කරලා අල ග්‍රෑම් 400ක් මේ විදිහට පොඩි කරලා අරගෙන තියෙනවා. ඊළඟට ලූණු ග්‍රෑම් 200ක් මේ විදිහට හොඳට කපලා අරගෙන තියෙනවා. ඊපස්සේ අපිට පොඩි සෙමන් ටින් එකක් මේ විදිහට කටු අයින් කරලා හොඳට පොඩි කරලා අරගෙන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මම අමු මිරිස් කරා දෙක තුනක් මේ විදිහට කපලා අරගෙන තියෙනවා. කරපිංච. ඒ වගේම මම මේ ඉගුරු කෑන්ලක් පොඩියට තලන අරගෙන තියෙනවා. එන්සාල් කරා දෙකක් වගේ අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපේ බැටර් එක හදාගන්න අපිට ඕන වෙනවා පාන් පිටි. ඒ වගේම බිස්කට් කුඩිය දේවල් ටික තමයි අද අපිට කට්ලට් හදන්න අවශ්‍ය වෙන්නේ. වෙන්නේ කට්ලට් මිශ්‍රණය හදාගන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම මේකට පොල් තෙල් ටිකක් මේ විදියට එකතු කරගන්නවා. අපේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් මම මේකට කරපිංචි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම තලාගත්ත ඉගුරු සල්පය මේකට මේ විදියට එකතු කරගන්නවා. ඊළඟට කපාගත්ත අමු මිරිස් ටික ඕන ටිකක් මේ විදියට අපි එකතු කරගන්නවා. ලිප මදගින්න තියාගන්න. එතකොට ඔයාලට මේ එළවලුව පහසුවෙන් හදාගන්න පුළුවන්. මොකද ගින්දර වැඩි වුණොත් මේක පිච්චෙන්න පුළුවන්, කර වෙන්න පුළුවන්. ඒක නිසා ලිපේ ගින්දර මද වශයෙන් තියාගන්න. දැන් මම මේකටම සෙමන් ටිකක් එකතු කරගන්නවා. මම තලාගත්ත එන්සාල් තරල් දෙකක් මේකට එකතු කරගන්නවා. මොකද මේ අපි එන්සාල් සහ ඉඳුර එකතු කරාට පස්සේ අපේ කට්ලට් එකේ හොඳ සුවඳක් වගේ රසයක් ගන්න පුළුවන්. අර ඉඟුරු වල එන්සාල් වල රස හොඳට අපේ කටට දැනෙන එක තමයි එකතු කරගන්න කෑලි මිරිස්. ඔයාලගේ රස අනුව කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. මොකද සැරට කන්න කැමති කෙනෙක් නම් ටිකක් වැඩියෙන් එකතු කරගන්න. හැබැයි පොඩි අය ඉන්නව නම් සැර අඩුවෙන් හදාගන්න අවශ්‍ය නම් ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගම්බිරි ස්ටිකකු මේ විදියට එකතු කරගන්නවා. ඒ වගේම කහ ස්වල්පය. කුරුඳු ස්වල්පය. ඒ වගේම ඔයාලගේ රසාණුව ලුණු එකතු කරගන්නවා. මම මෙතෙන්දී ඔයාලට දෙයක් කියන්නම්. ඔයාලා ලුණු එකතු කරද්දී ඉස්සෙල්ලා ලුණු අඩුවෙන් එකතු කරගන්න. මොකද අපිට අන්තිමේදී ලුණු රස මදි නම් අපිට රස අනුව ලුණු දාලා හදාගන්න පුළුවන්. හැබැයි ලුණු වැඩි වුණොත් එහෙම අපිට කට්ලට් එකේ රසේ නැති වෙලා යන්න පුළුවන්. දැන් මේක මේ විදිහට හොඳින් කලවම් කරලා හොඳට එළවලුව තැම්බෙනවා. මේ ටික ඔයාලා හදාගන්න ඕන. දැන් අපේ මිශ්‍රණය හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකට අපි තම්බලා පොඩි කරගත්ත අල ටිකත් එකතු කරගන්න ඕන. මේ විදියට ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. අලත් එකතු කරලා මේ විදියට හොඳට කලවම් කරගෙන ඉවරයි. දැන් අපි මේක මෙහෙමම නිවෙන්න තියලා අපි ඊළඟට බලමු අපි බැටර් එක හදාගන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට
කියලා දෙන්න හදන්නේ අපේ බැටර් මිශ්‍රණය හදාගන්න විදිය. මේකට අවශ්‍ය වෙනවා පාන් පිටි, බිත්තරයක්. බිත්තර අවශ්‍යම නැහැ. නමුත් මම බිත්තරයකුත් එකතු කරගන්නවා. වතුර, ඒ වගේම කහ සහ ලුණු ස්වල්පය වගේ. බිත්තරය මේ වගේ බෝල් එකකට දාගත්තා. දාගෙන මේකටම පාන් පිටි එකතු කරගන්නවා. මෙයාලගේ බැටර් එකේ ප්‍රමාණයට අවශ්‍ය තරමට ඔයාලා පාන් පිටි එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ස්වල්පය. ඒ වගේම කහ ස්වල්පය. එකතු කරලා මේකට මම වතුර පොඩ්ඩක් වෙන්න එකතු කරලා හොඳින් මේ විදිහට මිශ්‍රණය හදාගන්නවා. වතුර ටික ටික දාලා මේක ඝනකු විදිහට හදාගන්න. අපේ මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. මම මේ විදිහට ස්වල්පයක් අරගෙන මේ ආකාරයට රවුමට හොඳට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක අපේ බැටර් මිශ්‍රණයට දාලා මේ විදිහට හොඳට කලවම් කර ගන්න. හොඳට මේක බටර් එක තැවෙන විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට මේක අරගෙන අපේ බිස්කට් කුඩු තැවෙන්නට දා ගන්න. ඊට පස්සේ මේක හොඳට අතින් මේ විදිහට ලස්සනට ඔයාලට හැඩේ මෙහෙම අතින් හදා ගන්න පුළුවන්. ටික බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරලා මේ විදියට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ ගැඹුරු තෙලේ බෙද ගන්න. මම කට්ලට් ටික බෙදලා දාගන්න ඔයිල් පේපර් එක දාලා මේ විදියට ට්‍රේ එකක් ප්ලාස්ටික් කරගන්න. ඉතින් මේ විදියට මද කිඳන දාලා තාච්චියට තෙල් ටික දාගන්න. දැන් අපි මේ තෙල් ටික හොඳට නැටුවට පස්සේ අපේ කට්ලට් එකින් එක දාලා බෙද ගන්න තියෙන්නේ. මේ තෙල් එක හොඳින් නටනවා ඔයාලට පේනවා. දැන් මම කට්ලට් මේ විදිහට තෙල් එකට දාගන්නවා. මම එකපාර කට්ලට් තුනක් වගේ දාගත්තා. මොකද ගොඩක් දාගත්තමත් කට්ලට් එක අපිට හොඳින් බැඳ ගන්න බැරි වෙනවා. දැන් අපි මේ විදිහට හිමින් කට්ලට් එක බැඳ ගන්න ඕනේ. ගන්වන් පාට වීගෙන එන්නේ නේද? ඔව්. අපි කට්ලට් එක මෑන් හිමින් මෙහෙම හරවලා වටේ හොඳට බැඳ ගන්න. සමහර අයට ප්‍රශ්නයක් තියෙනවනේ සමහර අයගේ කට්ලට් එක පුපු වෙනවා. ඒකට මම විකල්පයක් විදිහට තමයි අපි බැටර් එකට බිත්තරයක් එකතු කරගත්තේ. අපි බිත්තරයක් එකතු කර ගැනීම වාසිය තමයි කට්ලට් එක අපිට පුපුරන්නේ නැතුව හොඳට බැඳ ගන්න. දැන් අපේ කට්ලට් හොඳට බැඳිලා තියෙන්නේ. ඔයාලා මේ වගේ රසම රස කට්ලට් හදලා අපේ YouTube channel එකට ඔයාලගේ comments දාන්න. රස කොහොමද ඔයාලට අවශ්‍ය දේවල් මගෙන් දැනගන්න ඕන ඕනම දෙයක් ඩින් ඇන් මැට්ගෙන් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. Thank you.